අයිබුවන් අදත් ඇපල් කඩේ නුවණ ආවා ඔබලත් සමග හොඳ සංවාදයකට මේක එසේ මෙසේ දෙයක් නෙවි ලංකාවේ ලොකුවට මේ මාතෘකාව සංවාදයට ගන්න ඕන මාතෘකාවක් නමුත් ඒක අපේ තියෙන සංස්කෘතිමයන් ඒ වගේම දේශපාලනික ඒ වගේම ආර්ථිකමය වටිනාකමකින් මේ අපි කතා කරන මූලය යටපත් කරගෙන ඉන්නවා ඒකට තමයි මොකද අපි ඇත්තටම අද කතා කරන්න හදන්නේ කංසා නොහොත් ත්‍රිලෝක විජේපත්‍ර එහෙම කිව්වට පස්සේ ඇත්තටම ඕනෙක කෙනෙක් ටක් ගාලා ආ මූ ගංජා ගැන කතා කරන්න තමයි අද වීඩියෝ එක දාලා තියෙන්නේ කියලා ඔව් මූ ගංජා ගැන තමයි කතා කරන්නේ හැබැයි ලෝකෙට විහිදිච්ච ඇමරිකාව ප්‍රමුඛ ඇමරිකානු රටවල් වලට යුරෝපීය ප්‍රමුඛ යුරෝප රටවල් වලට ලන්ඩන් ප්‍රමුඛ ලන්ඩන් රටවල් වලට මේක හොඳ තෝතැන්නක් වෙලා තියෙනවා අපේ රට අර සුද්දගේ පරණීතිය තාම ගෙනියන සුද්දගේ ටොබකෝ එකට යට වෙලා ඉන්න ඒක තමයි මං කිව්වේ දේශපාලනික වශයෙන් ආර්ථික වශයෙන් යටපත් කරගෙන ඉන්න මේ අපේ රටේ සෞභාග්‍ය කරා ගෙනියන්න පුළුවන් මේ කංශ සාකය අද නීතිමය වශයෙන් අපි ඇදලා බැඳලා කබලා තියෙනවා එතෙන්දි මම ඉන්නේ ඉතාලි නිසා මම ඇත්තටම ගියා ඉතාලි කංසා ප්‍රසිද්ධියේ විකුණන්න තියෙන පාමසියකට. එතකොට නිකන් හිතන්න පාමසියක් කියලා කියන්නේ ඒක නීතිගත නිසා තමයි පාමසියක විකුණන්න තියෙන්නේ. එතකොට මම ඊට අමතරව මේ සුපර් මාකට් වල තියෙන මම ප්‍රොඩක්ට් ඒ කියන්නේ උත්පාදන ටිකක් මම දැන්ට මේ ඉස්සරහා තියාගෙන ඉන්නවා මේ ඔබලට පෙන්වන්න මේ ඉතාලිය කියන රටේ මේව කොච්චර නීතිගතද කියලා කියනකොට. එතකොට ඉතාලිය කියලා කියන්නේ යුරෝපයේ ලෝකෙම්ම හතරවෙනි ආර්ථිකයට හිමිකම් කියන රට. එතකොට ඒ කට්ටිය මේ කංසා කියන ප්‍රභේදය කොච්චර මොකද මේ රටවල්වල ඉන්නේ බුද්ධිමතුන්ගේ පරීක්ෂණ මත පිහිටවල ඒ පරීක්ෂණවල ප්‍රගතිය ගැල්ලිවල රජයට දැනුම් දුන්නට පස්සේ ලොකු විශ්ලේෂණයක් කළා ඒ ප්‍රගති වාර්තාවල කරුණු අනුව රජය තීරණ ගන්න. එතකොට ඒක රටට කොච්චර හොඳද රටේ ආර්ථිකයට කොච්චර බලපානවද කියන කරුණු කාරණා ඒ කට්ටිය ඒ දැනුම තියෙන විද්‍යාඥයෝ ඒ වගේම දැනුම තියෙන මහාචාර්යවරු ආචාර්යවරු මේ ගැන රජයට දැනුම් දෙනවා. එතකොට රජය තමයි තීරණය කරන්නේ මේක කොච්චර සුදුසුද නැද්ද කියලා. එතකොට බලන්න මේ තියෙන්නේ කංශ ඇට වලින් හදපු ඔයිල් එකක්. හරිද? මේක භාවිත කරනවා කෑමට ඔවුන් ඩිරෙක්ට් භාවිත කරනවා මේ කෑම සඳහා. එතකොට මේ තමයි ෂැම්පු එක ෂැම්පු කරාට පස්සේ මේ තියෙන කන්ඩිෂන එක. ඒ කියන්නේ ෂැම්පු වලට පසුව යොදන ඔළුවට යොදන කන්ඩිෂන එක තමයි මේ තියෙන්නේ. එතකොට ඒ දෙකම මේ සුපර් මාකට් වල විකුණන්න තියෙනවා. එතකොට මේ කල්පනා කරලා බලන්න මේ කංසා කියන ප්‍රභේදයෙන් හදපු නිෂ්පාදනයක්. ඊට අමතරව මේ තියෙන්නේ මූණට ආලේප කරන්න හදපු ක්‍රීම් එක. එතකොට මේ තනිකර බියෝ කංසා. ඒ කියන්නේ කොතර මේ මිනිස්සු මේ රටවල් ගැන ඇත්තටම මොනතරම් විද්වත් ඇහැකින් බලනවද කියලා. ඊට පස්සේ මේ තියෙන්නේ කංසා ඇට යොදාගෙන හදපු කෑමට ගන්න සුදුසු ඇට සුද්ධ කරලා හදපු නිෂ්පාදනයක්. එතකොට මේක ඩිරෙක්ට් අපිට කෑමට ගන්න පුළුවන් ඒ ආකාරයට. ඔයාලට එතකොට මේ තියෙන්නේ කංසා මල උපයෝගී කරගෙන ස්ට්‍රෙස් එක. ඒ කියන්නේ සාමාන්‍ය මිනිසුන් ස්ට්‍රෙස් එක ඇති වුණාට පස්සේ මිනිසුන්ට නිින්ද යෑමේ අපහසුතාවයක් තියෙනවා. එතකොට අන්නේ ඒකට හොඳම බීමක් වශයෙන් කංසා මලෙන් හදපු මේ ටී බෑග් එකක් ඇතුලේ තියෙන මේක බීලිවල්ලා ටික වෙලාවක් ඉන්නකොට ඔහුට සාමාන්‍ය විදිහට නිින්ද යනවා කියලා තමයි ඉතින් කියන්නේ. එතකොට මේ තියෙන්නේ කංශ භාවිතයෙන් හදපු ටොපි එකක්. ඕනෙක කෙනෙකුට මේ කන්න පුළුවන් මත්වීමක් කිසිම දෙයක් නැහැ. නමුත් මේ තියෙන සෑම ප්‍රොඩක්ට් එකක්ම මේ මත්වීම කියන දේ නැහැ. ඒකයි අපිට කියන්න ඕනේ. එතකොට මෙන්න මේ ප්‍රොඩක්ට් එක මාරම වැදගත්. මේකෙන් වෙන්නේ හන්දිපත්වල තියෙන රුදාව හන්දිපත් අමාරුවට මේ ඩොට් ගුණක් ඉව යට තියාගත්තට පස්සේ ඒකෙන් ලොකු ಗುಣ දෙනවා කියලා තමයි මේ කියන්නේ. ඉතින් බලන්න කොච්චර නම් ද්‍රව්‍යයන් තියනවද. එතකොට මම දැක්කා ඩොක්ටර් වැලියන්ගේ නිෂ්පාදන ගොඩාරයක් ගෙනල්ලා තිබුණා ඒ කංශ වලින් නිෂ්පාදනය කරන ද්‍රව්‍ය. මේ කංශ දැන් මම මේ ඉතාලි වලනේ කිව්වේ. දැන් මම කියන්නම් ඇමරිකාව ගැන. ඇමරිකාවේ ඇත්තටම මේ සම්බන්ධයෙන් එනකොට ගොඩාරයක් ඒ කියන්නේ මහාචාර්යවරු ආචාර්යවරු ඒ විද්‍යාඥයන් මේ ගැන සමීක්ෂණය කළා. ඔබලා දන්නවද ඇමරිකාවේ ජනාධිපතිවරණය තෝරන ඒ ජනාධිපති කවුද තෝරන්නේ කියන දැන්ට කංශ නීතිගත කරනවද නැද්ද කියන මාතෘකාව ආව කියලා කිව්වොත් එහෙම ඔබ පිළිගන්නවද ඒක? එතකොට ඒ වගේම කියනවා 2025 වෙනකොට ලෝකයේ සම්පූර්ණ කංශ ඒ කියන්නේ දැන්ට පරීක්ෂණයකින් සනාථ වෙලා තියෙනවා ලෝකයේ. ඒ කියන්නේ Brand View Research කියන ඇමරිකානු සමාගමකින් රිසර්ච් එකක් කරලා තියෙනවා 2025 වෙනකොට ඖෂධීය ගංජා නොහ කංසා වෙළඳ පොලේ වටිනාකම ඒ කියන්නේ ඒ වටිනාකම ඩොලර් කෝටි 5500ක නිෂ්පාදන
අවශ්‍ය වෙනවා කියලා. එතකොට 2025 වෙනකොට ඩොලර් කෝටි 5500ක නිෂ්පාදන වෙළඳපොළට අවශ්‍ය වෙනකොට අපේ රටට කොතරනම් වපසරියක් තියෙනවද මේකට මේ වෙළඳපොළට ඇතුල් වෙන්න. හැම රටකටම ආවේනික දේවල් දීලා තියෙනවා. එතකොට අරාබි රටවල් වලට තෙල් දුන්නා වගේ ඊට පස්සේ සියරා ලියෝන් කියන රටට ඩයමන්ඩ් ටික දුන්නා වගේ අපේ රටේ පස දීලා තියෙනවා ඕන දෙයක් විසිකරාට පස්සේ වැවෙන පසක් දීලා තියෙනවා. ඒ තරමට සරු පසක ඉඳගෙන අපි ලෝකෙට හිඟා කරනවා. එතකොට අපි දැන් කල්පනා කරන්න ඕනේ නැද්ද මේ මගේ සරු පසක ඉඳගෙන අපි ඇයි මේ ලෝකෙට හිඟා කන්නේ කියලා. එතකොට මේ කංශා ප්‍රභේදයට අපේ රටේ තමයි ඖෂධීය ගුණේ යුක්ත හොඳම කංශා පැලේ වැවෙන්නේ. එතකොට ඒ කංශා පැලේ ලෝකෙට දෙන්න වෙළඳපොට අල්ලන්න අපිට බැරිද? එතකොට ඇයි මේ ડોක්ටර් වැලියංගගේ කියන කංශා කියන දැනුමින් පොහසත් වෙච්ච මේ මිනිස්සයාගේ ඒ හඬට කන් දෙන්නේ නැත්තේ? එතකොට ලෝකෙම ඉන්න ඒ කියන්නේ ඒ දැනුමින් පිරි මිනිස්සුන්ට ලෝකේ කන් දෙනවා නම් අපේ රටේ රජය ඇයි තාම ડોක්ටර් වැලියංගගේට කන් දෙන්නේ නැති කියන එක මට ප්‍රශ්නයක් තියෙනවා. එතකොට මම ડોක්ටර් වැලියංගගේ මේ කරන අරගලයට මට හිතුණා මේ ලංකාවේ ඉන්න දේශපාලන අධිකාරියට පෙන්වන්න මේ වීඩියෝ එක කරන්න ඕන කියලා. මොකද ලෝකෙ මෙච්චර බඩක් මට මේ පොඩි ප්‍රමාණයයි එකතු කරගන්න පුළුවන් තවත් ගොඩාරයක් ද්‍රව්‍ය මේ රටේ වැළඳ පොළවල් වල තියෙනවා. මට ඒ ටික එකතු කරගන්න බැරි නම් මම මේ ඉක්මනට මේ වීඩියෝ එකට ලෑස්ති වුන නිසා. ඉතින් මම යෝජනා කරනවා ડોක්ටර් වැලියංගගේට අපේ රජය ඇහුම් කන් දෙන්න. ඇහුම් කන් දීලිවල මේකට මේ අපේ මහ පොළව මේ තරම් සරු පොළව කංශ ඇටයක් විසිකරාට පස්සේ තෙල් බෙහෙත් ඕනේ නැත්තම් සතුන්ගෙන් වෙන හානිය ආවම නේද? එතකොට මේක හොඳ ඉල්ලුමක් තියෙන භෝගයක් නං. එතකොට ඒ වගේම වතුර ලොකු පාලනයකින් මේ ගහට අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ කියන්නේ ලොකු පාලනයක් දාගෙන පී වලට වගේ වතුර හරවගෙන හරේ මේ කරගෙන මොනවත්ම කරන්න ඕනේ නැති පාලනයක්. එතකොට දැන් ඒ මම කිව්වේ ලෝකෙත් එක අපේ රටට සංසන්දනය කරන්න පුළුවන් පැත්ත. දැන් මම කතා කරන්නම් අපේ සංස්කෘතියත් එක්ක මේක කොච්චර ගැට ගැහිලා තියෙනවද කියන එක. එතකොට අපේ සංස්කෘතිය මෙතර ගැට ගැහිලා තියෙන මේ කංශාකය මට මතකයි කතරගම ඉන්නවා මාතර සාමි කියලා සාමි කෙනෙක්. මම පොඩි කාලේ දැක්කේ ඒ මනුස්සයා ඒ විදියටම සුදුයි කොණ්ඩේ වවල කොණ්ඩේ ගොතල හිටියා කංශා භාවිතා කරනවා ඒ වගේ යෝග භාවනා කරනවා. ඒ මනුස්සයා එදා දැක්කේ මාතර සාමිමයි. මම මෑත කාලේ ඉන්න දකින්නේ ඒ මනුස්සයා ඒ විදියටමයි වයසට යන්නේ නැහැ. අර ශරීර සෞඛ්‍ය ඒ විදියටම තියාගෙන ඒ විදියට ඉන්න හොඳ ශරීර සෞඛ්‍යයෙන් හැබි මාතර සාමි ගැන තමයි මම මේ කියන්නේ. කතරගම යනවා නම් කතරගම ගැන වෙනවනම් කවුරු හරි හොයලා බලන්න මාතර සාමි කියන්නේ කවුද කියලා. එතකොට ඒක එහෙම. එතකොට අපි දැන් කතා කරොත් එහෙම අපේ සංස්කෘතිය පෝෂණය වෙලා තියෙන බෞද්ධ සංස්කෘතියකින් හෙබි රටක්නේ. එතකොට කාට හරි කියන්න පුළුවන් අපේ වගේ රටකට මේ කංශ ඕනේ නැහැ කියලා. අපේ හාමුදුරනේ මම කියන්නේ නැහැ මේ කංශ මේ වගාකල්ලිවල ඕන ඕන විදියට ගන්න පුළුවන් ඕන ඕන විදියට බොන්න පුළුවන් ඕන ඕන විදියට මේ මිනිසුන්ට මේ අයාලේ නිකන් යන දෙයක් නෙයි මම මේ කියන්නේ. අපි කතා කරන්නේ එතනින් එහාට පරිපූර්ණ වූ වියා පුත්‍යයක් ගැන. ඒක ලංකාවේ වගා කරලා ලංකාවේ නියාමනය කරලා ලංකාවේ ඒක ප්‍රමිතියකට යුතුව කරන්න ඕනේ ව්‍යාපෘතියක් විදිහට තමයි අපි මේ කතා කරන්නේ. අපි මේ 2021 ඉන්නේ. ඒක නිසා මම කතා කරන්නේ හැමදෙස්සෙම මේ අනේ ගංජා හැමදැනම වවල ඕනෙහිකට ගංජා ගහගෙන මේ ඉන්න සංස්කෘතියක්වත් මේ ඉන්න සුරලෝකයක් නෙමෙයි අපි මවා පාන්න හදන්නේ. අපි මවා පාන්න හදන්නේ මේ 2021 ඉන්න පුරවැසියෙක් වශයෙන් 2025ට අපි කොහොමද හැඩ ගැහෙන්නේ කියලා අපේ ආර්ථිකය කොහොමද බිල්ඩ්අප් කරන්න කියලා. මොකද අපේ රටේ ආර්ථිකය මෙච්චර වැඩිලා තියෙද්දි මිනිසුන්ට ආර්ථිකය ගොඩ ගන්න පුළුවන් පැත්තක් තියෙනම් ඒක ඩෝල් සමාගමකට කෙසෙල් වවන්න දීලිවල ඒ පස නිසරු කරනවද ටොබකෝ සමාගමකට දුම්කොළ වගා කරන්න දීලා ඒ පස නිසරු කරනවද කියන තැන් වලට එන්න අපි පොඩ්ඩක් කල්පනා කරා. එතනින් එහාට හොඳ නියාමනයකට අරගෙන රජය විසින් ලෝකෙට ඖෂධීය කංශා අපනයනය කරන්න පුළුවන් විදිහට ඒක නීතිගත කල්ලිවල ඒ විදිහට කරන්න. අනිත් එක තමයි මේකේ තියෙන වෛද්‍යමය වටිනාකම. ඒ කියන්නේ මේකේ තියෙන ඖෂධීය වටිනාකම. එතකොට මම ડોක්ටර් වැලියංගගේ නුවන් ප්‍රනාන්ඩෝ කියලා ලියක්නෙක් ඔහු ඉන්නේ කැනඩාවල හරි ඇමරිකාවල හරි ඔහුත් එක්ක කරන සංවාදයකදී මම ඒ ડોක්ටර් කියන දේවල් අහගෙන හිටියා. මේ ડોක්ටර් වැලියංගගේ එක්ක සාකච්ඡාවක් කරනවා. එතකොට ડોක්ටර් නුවන් ප්‍රනාන්ඩෝ කියනවා ඒ රටේ පේෂන්ලට ඒ කියන්නේ මානසික ආතතියෙන් පෙළෙන පේෂන්ලට මේක කොච්චර වටිනාකමින් යුත ශාකයක්ද කියලා ඔහු එක්ස්ප්ලেইন කරනවා. ඒ කියන්නේ හඳුන්වා දෙනවා. ඒක නිසා මම යෝජනා කරනවා කට්ටියට මේක කංශා කියපු ගමන මෙතනින් එහාට ලොකු බිල් එකක් මාව පාන්න එපා. හරිද?
Buonasera. Buonasera. Volevo sapere, questo negozio è quale roba per vendere? Vendo prodotti a base di cannabis. Base di cannabis? Sì. Vuol dire mio paese? Questo vietato, vuol dire questo Europa? In Europa sì, si sta legalizzando sempre di più la cannabis e i prodotti a base di cannabis, sia ad uso medico che ad uso ricreativo. Hai buon film di nata? Ma me in Italia, farmacia, me che vicunanne, tanicarama, pe basa vengiot ganja. නොහොත් භාෂාවෙන් කිව්වොත් එහෙම ත්‍රිලෝක විජයපත්‍ර. එතකොට ත්‍රිලෝක විජයපත්‍ර කියලා කියනකොට අපේ රටේ දැන්ට තහනම් කරපු ද්‍රව්‍යයක්. එතකොට ලෝකේ ඉතාලිය කියන වගේ රටක මේකට තියෙන වටිනාකම බලන්න මේ ෂොප් එක තියෙන්නෙම තනිකර ගංජා එහෙම නැත්නම් කියනවා නම් ත්‍රිලෝක විජයපත්‍ර. එතකොට අපි මේ මේ සිනියෝරකින් අහලා බලමු මේ මහත්තයෙන් අහලා බලමු මේකේ තියෙන වටිනාකම. තව ගොඩාරයක් ප්‍රොඩක්ට් තියෙනවා. අපි එයාත් එක්ක කතා කරලා බලමු මේකේ මොකද්ද ඇත්තම තත්ති කියලා. කොසෝ කිදරේ කොල්කෝසර් ක්වා වේදි ඕලි le capsule ad uso medico terapeutico chi ha dolori chi soffre di stress chi ha infiammazioni della pelle si propongono questi prodotti a base di CBD cannabidiolo che è la molecola che ha diciamo beneficio medico me mahatte me signore kiyenawa me me tiena medicina ekena medical badu me wala kiyenawa kiyala kiyano ame roga tiyenawa nan e wagema ape handiwala amaru tiyenawa nan e wagema stress eka ekena apita manasika aatatiya wage dewal tiyenawa nan ehema ekata me me tiena product use karanawa kiyala thamai kiyanne oyalata tha vishesha deyak pennanna apita den lankawae ganja kiyana de ekena tahananne එතකොට බලන්න යුරෝපයේ වගේ ඉතාලිය කියන රටේ කොච්චර ගංජා තියෙනවද කියලා. එවල මම පෙන්නනම් ඔයාලට මෙතන තියෙන වර්ග 12කින් ගංජා. එතකොට මම ඒකත් පෙන්නනම් ඔයාලට දැන් මොන වගේ වර්ග තියෙනවද කියලා. පොසු විදේදලා questo roba quale Questi sono tutti tipi diversi di cannabis. Ognuno può scegliere il proprio sapore e il proprio effetto. E poi usarlo come crede, vaporizzarlo, fumarlo. Quello che crede. Sì. Me mahatya kiyanne metana tiena warga wala tiene tanikara me tiene tanikara trailoka vijayapatra me ganja tiyenne. Etukota me ona wargayak eya kiyana meka apata suwanda balala tava sapore kiyala kiyanne rasaya. Rasaya kohomada kiyala mokada meka use karana katti danno meke rasaya mokadda suwanda mokadda kiyala. Etukota e kattiya villiwala ekata adalawa mewa tamanta villiwala ganna puluwam. Eka thamai me tiyenne. Itin me wage ai api me tanta enne nathi kiyana eka thamai dan apita prashne tiyenne api ඒක තමයි මේ කතා කරන්නේ. එතකොට මට කොසු වැඩිපුරේ. ඔකේ. Profumo. E che ne su andai? Questo è più amaro, se no c'è più dolce. Questo sa di fragola. Fragola. Ah, ok. Strawberry su andai. Meke strawberry su andai no che le chiedi. Sono tanti profumi diversi. Sì. Questo è Questo qua è una cosa particolare, è fiore e hashish CBD. Fiori. Ah, ok. Mega te kiyanne api politiche level kiyanne. Ma mi tanne eka tamai me tiyenne. È una cosa particolare questa qua. Sì. Una cosa un po' particolare. Ok, se no c'è l'hashish proprio che è questo, battitura. Sì. Mega assist mega. Meke me ganja walin hadanna deyak da kiyala nam mama danne na namuth mekat ektara dravyak ganjat ekka yana. Poi vedere anche questo una di per osse no sì, dolore qualcosa osse sì, sì. Puoi vedere una non si può aprire no va allora, bene diciamo, no. Olio CBD 3% questo me che tieno CBD 3% tieno che livello tieno me che use karanne handipat amaruwata me che tiyanne mama hitanne mata kiyapu widiyata sotto lingua esatto tamanta හන්දිපත් අමාරුව තිබුණොත් එහෙම මෙන් එක එකක් ඇරලිවල්ලා මේකේ ඩොට් එකක් මෙහෙම තොල යට දිව යට තියන්න තියෙන්නේ. එතකොට මේක ඒ විදිහට තමයි යූස් කරන්න තියෙන්නේ. You volevo comprare questo lasciami per questo. මටත් ඒ වගේ එකක් ගන්න ඕනේ කියලා හිතුණා. මොකද මං ප්‍රොඩක්ට් බඩු ටික ඉතාලි වල මෙහෙම තියෙනවා නම් ඇයි ලංකාවට ඒ තන්ට එන්න බැරි කියන තැනට. Okay. Se no c'è questo che è un olio per dormire. Per chi non dorme bene, è un prodotto specifico con melatonina anche, quindi CBD, melatonina e vitamine e aiuta la notte a dormire bene. Questo è un trattamento specifico proprio. Me mahatte kiyenawa meka kaata hari ekkenuta nindeyan naththam
මේන් මාත්‍රාවක් ගත්තට පස්සේ එයාට ඒ කියන්නේ මේවා තනිකර නැචරල් ඒක නිසා කිසිම හානියක් නැහැ කියලා වල කියනවා ඒක නිසා මේන් මාත්‍රාවක් ගත්තට පස්සේ Tamanට නිින්දයක් නැත්තම් ඒක නෝමල් වෙනවා කියලා තමයි මේක කියන්නේ මේක මේ ප්‍රොඩක්ට් එක තියෙන්නේ නිින්දයක් නැති අයට ඕකේ Poi c'è anche per il cane e per il gatto. Anche. Sono prodotti apposta. Allora, faccio vedere. Questo qua è per il cane perché aiuta i cani e i gatti reagiscono ai cannabinoidi come noi. Il loro sistema reagisce ai cannabinoidi. Quindi questo è per cane e questo è per gatto. Fai vedere, così gli spieghi. Balan meme ganjavalin. තව ප්‍රොඩක්ට් හරි ගස්සලා තියෙනවා බල්ලන්ට ඒ වගේම පූසන්ට පූසන්ගේ එතකොට නිකන් හිතලා බලන්න මොනව තරම් ප්‍රොඩක්ට් තියෙනවද කියලා වල මේ එතකොට කරනවා මොකද මේ විදිහට තමයි මේක තියෙන්නේ ඕකේ උණු මෙත්තියමලි poi le capsule cioè l'olio in alternativa c'è in capsule pure capsule in capsule queste sono capsule questo è un 10% Ci sono quella tante 30%. Concentrazioni, 15, 20, sono tante concentrazioni. Ah, okay. Me che capsule che tiene, ma e che ne CBD, e che ne CBD tiene, me che tiene capsule, e ora capsule, si era da Hayaka from Maniac, me che tiene, che le chiedo, me che choose carne, me che tiene medicine acqua senta, me che choose carne. No. Altro sono le caramelle. Ah, pure caramelle dolci al CBD. Ah. Sono un po' più leggere, però sono con CBD. Quanto costa questo? Questo qua 16 euro. 16 euro, ok. Ti fai? Già che ci sei. Puoi aprirlo. Metti ganja not. ත්‍රයිලෝක විජේපත් යූස් කරලා හදලා තියෙන ගංජා යූස් කරලා ඒ වගේම ත්‍රයිලෝක විජේපත් යූස් කරලා හදපු ටොපි එකක් මේක මේක අපිට නෝමල් ඕනෙක් කෙනෙකුට කන්න පුළුවන් මේක එහෙම මත්වීමක් එහෙම මොනවත්ම නැහැ එහෙම තමයි මේ ගොඩාරයක් වර්ග තියෙන එකයි කියන්නේ මේ මේ අපේ රටට ලොකු ධන කන්දකට තමයි අත ගහන්න තියෙන්නේ මේක මෙච්චර කාලයක් මේක වසන් කරගෙන ඉන්න එක තමයි අපිට තියෙන ප්‍රශ්නේ ඌනෝදි ප්‍රීමා ලේයි මේ මේක මත්වීමක් මොනවත්ම නැහැ නමුත් රහයි ඔකේ නමුත් පොඩි තිත්ත ගතියක් තියෙනවා පොඩි අමාරු එලා කනපා ආ කනපා සි දෙලා කනපා ගන්න එක තමයි තියෙන්නේ එතක ඒ කියන්නේ ගංජවල තියෙන මේ සංයුතිය පොඩ්ඩක් එනකොට ඒකේ පොඩි තිත්ත ගතියක් තියෙනවා ඒතර තමයි තියෙන්නේ ඉතින් අපි මේ මේ ෂොප් එකේ ඉඳලා අද සමු ගන්නවා මොකද මේ මේක එහෙම අපි ගෙවීමක් එහෙම කරන්න නැතුව මේ මහත්තයා ඉතින් අපිට ඉඩ දුන්නා මේක ගැන ලංකාවට කියන්න අවසාන වශයෙන් මම මේ මහත්තෙන් අහන්න ලංකාවට මේ ගැන මොන වගේ දෙයක්ද කරන්න පුළුවන් කියලා වෙලා මේ මහත්තයා ඉතාලි වලින් කියයි per favore per mondo tu posso dire qualcosa per about canapa per favore spiega qualcosa per anche mio paese Sri Lanka niente abbiamo capito anche noi qui in Italia in Europa che la cannabis aveva anche un uso medico e poteva essere d'aiuto per tante malattie ok gli italiani hanno incominciato ad autoprodursela a casa perché lo Stato non la dava era illegale piano piano con le associazioni che si occupano di cura ai malati di malattie rare di queste cose si è riusciti a fare passare una legge per l'utilizzo medico quindi adesso non in tutta l'Italia in alcune regioni è possibile utilizzare terapie a base di cannabis prescritta dal medico quindi a Milano c'è il più grosso centro italiano si chiama Medical Cannabis Center e è uno staff di medici che prescrivono terapie e cannabis per uso medico anche con THC per uso medico non solo CBD anche con THC anche mio paese Sri Lanka posso chiedere per Sri Lanka qualcosa per governo per allora bisogna fare delle proposte di legge tramite le associazioni che si occupano di malati ok si portano le ricerche scientifiche che dimostrano che l'utilizzo di queste terapie sono efficaci e a quel punto il governo può valutare di legalizzare e iniziare un processo di legalizzazione però ci vuole del tempo perché abbiamo impiegato un po' di anni anche noi ok
Comunque grazie mille per il tempo per la tua... Sì, grazie a voi, non c'è problema. Buona serata. Va bene, grazie. Appena trattato me il lima che non è italiano, che a me mi dite, mi dite... සම්බන්ධ වෙලා තියෙද්දි ඇයි අපිට බැරි ඒක නිසා අපි දැන් කාගවත් යටත් විදිහක් නෙයි ඒක නිසා අපිට පුළුවන් දැන් ලෝකෙට හොඳ නිෂ්පාදන ටිකක් දෙන්න ගංජා අපේ රටේ නීතිගත කරලා එහෙනම් බොහොම අපේ බෞද්ධ සමාජයට කියනවා මේක ගැන හොඳ අධ්‍යයනය කරලා අපේ රටේ කොහේ හරි කියලා ගංජා ටික නැත්තම් කුඩු ටික ඕන ඕන විදිහට කුඩු කන්ටේනර් ගණන් එන්නේ නැත්තම් කියන දහ දුරා වැඩ ඔක්කොම ලංකාවේ කරන්නේ නැත්තම් මේ ගංජා කංශ සාකය අපේ රටේ බෞද්ධ පදනමකින් යුතු රටක් මේකට හරි නෑ කියලා කියනවනම් එතනින් එහාට අපේ හාමුදුරනේ අපේ හාමුදුරුව හොයලා බලන්න ලංකාවේ කොච්චරනම් තරුණ ගංජවලට අයිස් වලට කුඩු වලට ඇබ්බැහි වෙලා තියෙනවද කියලා. එතකොට අපිට මේවා මේ තියෙනේම වළක්වන්න රජයට අපි නිර්ණායකයන් දෙමු මේ වළක්වන්න කියලා. ඒ වගේම මේ කංශ සාකය නීතිගත කරලා ඒක නියාමනය කරලිවල ඒකේ හරි ගුණයකින් යුත් කංශා අපි ලෝකෙට අපනයනය කරන්න වැඩපිළිවෙල හදන්න ඔබ වහන්සේලාගේ නිර්ණායකයන් දෙන්න. එහෙම දීලිවල මේ රට මේ දුප්පත්භාවයෙන් ගොඩ ගන්න මේක ලොකු පිටුවහලක් වෙනවා කියලිවල මට ලොකු විශ්වාසයක් තියෙනවා. ඒක නිසා මම ආරාධනා කරනවා අපේ රටේ ඉන්න බෞද්ධ ප්‍රවීණයන්ට ඒ වගේම අපේ ස්වාමින් වහන්සේලාට මේ ගැන හොඳ අධ්‍යයනයකින් යොමු කරලිවල රටේ පාලකයන්ට අපි දෙමු නිර්ණායකයන් මෙන්න මේ මෙන්න මෙන්න මේ නිර්ණායකයන් තුල ඉඳගෙන මේක කරන්න කියලා. ඒක නිසා මම ඔබලා සියලු දෙනාට ආරාධනා කරනවා ලෝකේ ඉන්න ශ්‍රී ලාංකිකයෙක් වශයෙන් මේක මීට වඩා අධ්‍යයනය කරලා අපි රටට අපේ රටේ පුරවැසියන් වශයෙන් අපි පාලකයන්ට අපි බල කරමු මේක නීතිගත කරන්න කියලා. ඒක නිසා ડોક્ટર වැලියංගගේගේ මේ ප්‍රයත්නයට අපි සියලු දෙනා එක්ක වෙලා මේකට සහය දෙමු. මේ මිනිස්යාගේ මොකක් හරි දැක්මක් ඇති මේක 2025 වෙනකොට 2030 වෙනකොට මෙන්න මෙච්චර ප්‍රමාණයකට මේ රට ගෙනියන්න පුළුවන් කියලා ඒකට අපි උත්තේජනයක් දෙමු. ඒ මිනිස්යාට ඒක තමයි මේ වෙලාවේ වෙන්න ඕනේ. ඉතින් මම සියලු දෙනාට ආරාධනා කරනවා මේ ගැන බුද්ධියෙන් විමසලා බුද්ධියෙන් කටයුතු කරලා මේක අපේ රටේ නීතිගත කරලිවල මෙතනින් අපි රට නැගිටවන්න හොඳ පිටුවහලක් කරගමු කියලා ඉල්ලීම කරන ගමන් එහෙනම් අදට ඇපල් කඩේ නුවණ ඔබෙන් සමු ගන්නවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි. I born.